දැන් අද දිවයින පත්තරේ ගත්තාම බී මෝලකට විදුලිය දෙන්න අවුරුදු 100 ගණනක් පෙරණි දෙවන්ත ගස් කපලා අද ඊළඟට අද පත්තරේ තියෙනවා අධි ආරක්ෂිත ශාකා 40ක් කිසිදු අවසරයකින් තොරව කපා දාලා කියලා තියෙනවා මෙන්න මේ විදිහට අරගත්තාම අපිට දකින්න පුළුවන් දෙවන්ත විදිහට පරිසර හානියක් සිද්ධ වෙමින් පවතින එතකොට අපිට යම් කිසි ගැටලුවක් සහ සැකයක් මේ රටේ ජනතාවට තියෙනවා සෞභාග්‍ය දැක්මේ දසවැදෑරුම් ප්‍රතිපත්ති වල 9 වෙනි ප්‍රතිපත්තිය හැටියට තියෙන්නේ තිරසර පරිසර කළමනාකරණයක් කියලා. ඉතින් අපිට අහන්න සිද්ධ වෙනවා දැන් මේ තිරසර කියන්නේ අලිමංකඩවල් වහලා දාන එකද ලෝක උරුම වනසන එකද එහෙම නැත්නම් තෙත්බිම් කපලා හෝටල් හදන එකද එහෙම නැත්නම් වල්ලපට්ටා වගේ දුර්ලභ ශාක කපලා විනාශ කරන එකද කියන එක අපිට අහන්න සිද්ධ වෙනවා. මේ වෙනකොට මම මේක ගැන කතා කරන්න හිතුවේ විශේෂයෙන්ම ලෝක උරුමයක් වෙන නකල්ස් රක්ෂිතේ විශේෂයෙන්ම සුවිශේෂී බිම් කඩක් වෙන පිටවල පතන පිටවල පතනට පමණක් ආවේනික හා පිටවල පතනටම පමණක් ආවේනික වෙච්ච ශාකහා සත්ව ප්‍රජාවන් ඉන්න මේ අධි සංවේදී පරිසරික කලාපේ මේ වෙනකොට මහවැලි අධිකාරියේ අවශ්‍යතාවය මත සංචාරකයන්ට පහසුකම් සැලසීමට යයි කියමින් ඉදිකිරීමක් සිද්ධ වෙනවා මේ පිළිබඳව අපි අපේ විරෝධතාවය සම්බන්ධීකරණ කමිටුවේදීත් අපි ඉදිරිපත් කරලා තියෙනවා මෙතන ගැටලුව තියෙන්නේ අපි මේවා කතා කරපුවහම මේවට දේශපාලන පක්ෂ පාට ගන්නවා පරිසරය ගැන කතා කරනකොට පාටක් පක්ෂයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ සංවේදී කලාපයක් යම්කිසි පීඩනයකට ලක් වෙනවා නම් තර්ජනයකට ලක් වෙනවා නම් ඒ ගැන කතා කරන එක මේ රටේ සියලුම වැසියන්ට තියෙන අයිතිවාසිකමක් විදිහට මම දකිනවා අපි දකිනවා මෙතන සිංහරාජ අඩවිය සම්බන්ධයෙන් කතා කරපු භාග්‍යාදැරියට යම් යම් තර්ජන සහ බලපෑම් සිද්ධ වෙලා තියෙනවා ඒ වගේම මේ නකල්ස් රක්ෂිතයේ සිද්ධ වෙන මේ ඉදිකිරීම සහ ඒකෙදි කපා හෙළන ගස් සම්බන්ධයෙන් කතා කිරීම නිසා අද ඒ නකල්ස් පිටවල පතනේ සේවය කරන ඒ නිලධාරීන් දෙන්නෙකුට මේ වෙනකොට ඉහළ නිලධාරීන් තර්ජනය කරලා ඒ අය ඒ පිළිබඳව පැමිණිල්ලකුත් කරලා තියෙනවා ඊළඟට සීගිරියේ ගස් කපා හැරීම සම්බන්ධයෙන් කතා කරපු මම දැක්ක මේ පත්තරෙත් ඒක තියෙනවා ඒ සම්බන්ධයෙන් කතා කරපු ඒ බණ්ඩා මාමට මේ වෙනකොට තර්ජනය කරලා තියෙනවා පහර දීමට ලක් කරලා තියෙනවා ඒතර මෙන්න මේ වගේ තත්ත්වයකට අද අපේ රට පත් වෙලා තියෙනවා විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වෙනකොට පිටවල පතනට අමතරව අද හවස් වෙනකොට ඕලංගේ මාධ්‍ය ආයතනවලට ඒ වීඩියෝ පටත් ලැබෙන්න නියමිතයි මේ වෙනකොට පුවක් පිටිය කොටසේ වල්ලපට්ට ශාකය දෙවන්ත විදිහට කපලා මංකොල්ලයක් සිද්ධ වෙනවා මට අහන්න ඕනේ මේකේ ඉන්න වන සංරක්ෂණ නිලධාරීන් මේවා දැක්කේ නැද්ද කියන එක ඒ අය ගිහිල්ලා ඒවත් එක්ක ගත්ත සෙල්ෆි ෆොටෝසුත් ඔගලන්ට මාධ්‍යන්ට හොයා ගන්න පුළුවන් වෙයි මේගොල්ලන්ට සෙල්ෆි ගහනකොට දැක්කේ නැද්ද මේක තුල සිදුවන සංහාරය විශේෂයෙන්ම භාවනා යෝගීව හිට බඩවසපු ස්වාමින් වහන්සේලාට තර්ජනය කරලා ඒ දෙව ජාරම් ජාවාරම් කාර්යය ඒ ස්වාමින් වහන්සේලාව එතනින් පිටුහල් කරලා තියෙනවා ඒ නිසා එවැනි දෙවන්ත වන සංහාරයක් නකල්ස් පද්ධතිය තුල මේ වෙනකොට සිද්ධ වෙනවා කියලා මම කියන්න ඕනේ මම දැක්ක මෙන්න මෙහෙම වාර්තාවක් තියෙනවා ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිසම් සභාවේ ලේකම්තුමා පුංචිනිවිල්ලමේ මීගස්වත්ත මැතිතුමා කියනවා ලෝක උරුම භූමියක මිනිස් ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා නම් ඒක ලෝක උරුම කියන සංකල්පයෙන් ඉවත් වෙනවා කියලා. එහෙම ඉවත් වුණොත් එහෙම මේ ලෝක උරුම වලට මං දන්න තරමින් විශාල ලෙස ආධාර ලබා දෙනවා ඒ වගේ ජීවත් වෙන ජනතාවට ඒ අයගේ ජීවිතයේ නගා සිටුවන්නට මෙන්න මේ වගේ රජයේ මැදිහත් වෙලා මෙවැනි ක්‍රියාකාරකම් සිදු කිරීම තුළ ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට විශාල හානියක් සිද්ධ වෙනවා මේ රටට ලැබෙන්න තියෙන ආධාරත් ඒ තුළ නැති වෙනවා කියන එක අපි දන්නවා අපි කිව්වොතින් මේ ලෝක උරුම වලට අත තියනවා කියන එක අද ඒගොල්ලන්ට සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා මේ මං කිව්ව ඒවා විතරක් නෙවෙයි මේ වෙනකොට අපේ ලංකාවේ මේ පහුගිය ටික කාලයේ ඇතුළත ලයිස්තුවක් තියෙනවා ඒකෙන් කීපයක් මම කියන්න රඹකැන්නෝයි රක්ෂිතේ මේ වෙනකොට අක්කර 5000ක් හෙලි කරලා තියෙනවා ආන විලුන්දාව රැම්සා තෙත්බිමේ කඩලාන පැල දහසක් ගලවලා ඉවත් කරලා තියෙනවා කන්තලේ වාන්නැල අයිල්ලඩි රක්ෂිතේ අක්කර 30ක් විනාශ කරලා තියෙනවා දහයියාගල අලිමංකඩ අයත් තවත් ප්‍රදේශයක් විනාශ කරලා තියෙනවා සේරුවා විලහා ත්‍රිකෝණ මඩු රක්ෂිතේ වනාන්තරයේ හෙලි කරලා තියෙනවා ලාහුගල සෙංගමුව රක්ෂිතේ ගස් කපලා දාලා තියෙනවා
ඊළඟට සිංහරාජයේ වන විනාශ කිරීම අද බොහොම ප්‍රසිද්ධයි නමුත් ඒකට විසඳුමක් නැති තත්ත්වයට ඇවිල්ලා තියෙනවා අගලවත්ත රුණකන්ද බීට්ටුව ආසන්නයේ වනය හෙලිපෙහෙලි කරලා තියෙනවා සිංහරාජයේ මැදින් ලංකාගමට කපපු පාර ගැන පහුගිය කාලේ හැමෝම දන්නවා ඊළඟට මේ ඊයේ පෙරේදා අර භාග්‍යාද ඇරිය හෙලි කරපු සිංහරාජ වනාන්තරයේ ආසන්නයේ වන ඒ වන විනාශය මුතුරාජවැල වන විනාශය මේව අරගත්තහම ඊළඟට ඌරුගල්යාය වනාන්තර විනාශය මේව දැක්කහම අපිට නැවතත් අහන්න වෙනවා මොකද්ද සෞභාග්‍යයේ දැක්මේ තියෙන මේ තිරසර පරිසර කළමනාකරණය කියන්නේ මේ අලිමංකඩවල් වහලා දාන එකද එහෙම නැත්නම් ලෝක උරුමයන් විනාශ කරලා මේ රටට ලැබෙන්න තියෙන සහ මේ ලෝකෙටම තියෙන වටිනාම අති සුවිශේෂී සංවේදී ශාකහා සත්ත්ව විශේෂයන් විශේෂයෙන්ම දැඩි විශාල ජෛව විවිධත්වයක් තියෙන භූමි අනතුරේ හෙලීමද එහෙම නැත්නම් කඩලාන විනාශ කිරීමද තමන්ගේ ගජමිතුරන්ට මේ වගේන් තමන්ගේ මඩිය තර කරගන්න ඉඩ දෙන එකද කියලා අපිට රජයෙන් අහන්න වෙනවා ඒ නිසා අපි රජයට බල කරලා සිටිනවා මේ පරිසර පද්ධතීන් රැකගන්න ඒවට අත තියන්න එපා මොකද පහ 2001 චක්‍රලේඛයේ අයින් කිරීම තුලින්ම අවශේෂ කැලෑ වලට තිබුණු ආරක්ෂාව නැති වෙලා ගිහින් අද ඒවා ගජමිතුරන්ගේ අතට පත් වෙමින් තියෙනවා breaking.lk